රත්තරම් මුස්ලිම් මිනිස්සු මේ රටේ ඉන්නවා. ඔයගලන් දන්නේ මෙලිබන් ගාමන්ට්. ඒකේ ලොකු මහත්තයා කෝටි ගණන් වියදම් කරනවා බුදුමැදුරට. මේ වගේ රත්තරම් මිනිස්සු ඉන්නවා. මොකද මේ නුවර තමයි හොඳම තම්බි ඉන්නේ. මතක තියාගන්න නුවර විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩ කරන්නේ ඒසියේ සමීත් මහත්තයා දාපු මිනිස්සු. අකුරණින් සිංහලයට න්‍යාය වෙනවා මුස්ලිම් මිනිස්සු. ආරච්චි වාසගම් තියෙන්නේ. මේ දේශපාලනයට මේ රට විනාශ කරනවා. මට හරි සන්තෝසයි STF එක බාර ඉන්න සීනියර් ජේ ලතීෆ් සර් ගැන. හොඳ මිනිස්සෙක්. කවදාවත් සිංහලයට කැත වැඩ කරන්නේ නැහැ හොඳ මුස්ලිම් මිනිහා. ඒ මිනිහා දන්නවා අපි ශ්‍රී ලාංකීය මුස්ලිම් කියලා. මතක තියාගන්න. මාගේ දයාබර ශ්‍රී ලාංකිකයනි, මෙය මගෙන් ඔබ සියලු දෙනාටම පණිවිඩයක්, අභියාචනයක්. මොකද අපි මේ අවස්ථාවේ මුහුණ දෙන්නේ අපේ රටේ, අපේ සමාජයේ ප්‍රගතියේ ඉදිරි දිශාව පිළිබඳව ඉතාමත් තීරණාත්මක වූ, වැදගත් වූ අවස්ථාවකට. පාස්කු ඉරුදින සිදු කෙරුණු ඒ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා තුළින් විපතටපත් වූ සියලු දෙනාටම නිසි ගරු බුහුමන් දැක්වීමට නම්, ඒ ශෝකයෙන් අඳුරු වුණු ඔවුන්ගේ දරු පවුල්වල සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ජීවිත නැවත ගොඩනංවා ස්ථාපිත කිරීමට නම්, ඒ වගේම සමාජයක් හැටියට අපිට මේ ඇති වී තිබෙන භීතියෙන් මිදීමට නම්, අපි ශක්තිමත්ව එකමුතුව එක ශ්‍රී ලංකා ජාතියක් හැටියට කරට කරතියා නැගී සිටින්න ඕන. ඒ වගේම වෛරය, වර්ගවාදය, ආගම්වාදය පදනම් කරගත්ත මේ ජනකෝලාහල ඇතිවෙන්න කවදාකවත් ඉඩ තියන්න බෑ. මොකද 30 වසරක් පුරා අපේ ජන ජීවිත විනාශ කළා, අපේ රට අඳුරු කරපු ඒ බිහිසුණු යුද්ධයකට මුල් වුණු ඒ කෝලාහල අපිට මෙච්චර ඉක්මනට අමතක වුණාද? ජාතික සංහිඳියාවට, සාමයට, එකමුතුකමට හැම වෙලාවෙම මුල් වන්නේ මනුෂ්‍යත්වයයි. මම මේ අවස්ථාවෙන් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඒ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න කියලා. මොකද කුඩා කාලේ ඉඳන් අපේ දෙමව්පියෝ, වැඩිහිටියන්, ගුරු භවතුන්, ආගමික නායකයන් හැම වෙලාවම උත්සාහ කළේ අපි තුල ඒ මානුෂික වූ සාරධර්ම ගුණධර්ම උත්පාදනය කරන්න. ඔබ පොඩ්ඩක් නැවතිලා අඩුම ගාන ඔබේ දරුවන්ගේ මුහුණු දිහා බලන්න. අපි අද ඔවුන්ට දෙන ආදර්ශය මොකද්ද? අපේ උතුම්ම සම්පත වූ මේ මතු පරපුරට අපි යවන පණිවිඩය මොකක්ද? අපි ඇත්තටම උත්සාහ කරන්නේ ආගම්වාදය, වෛරය, වර්ගවාදය, දේශපාලනීකරණය නිසා කැඩිලා බිඳිලා ගිහිල්ලා සුන්වුණු සමාජයක් ඔවුන්ට දායාද කරන්නද? ඒක එහෙම වුණොත් ඔවුන් කවදා හරි අපට සාප කරාවි. මේ අවස්ථාව ගිලිහි යන්න දෙන්න එපා. මොකද අපේ රටේ ඉරණම වෙනස් කරන්න අපිට ශක්තිය තියෙනවා. බෙදුම්වාදයට, දේශපාලනීකරණයට ඉඩ තියන්න එපා. මේක අපේ රට, අපේ දරුවන්ට අපි බාර දෙන රට. මනුෂ්‍යත්වය සංකේතවත් කරන ඉතාමත් ශක්තිමත් එකමුතු වූ සමාජයක් බිහි කරලා අපි ඔවුන්ට දායාද කරමු. ඉස්ලාම් ධර්මයේ අදහන ඔක්කොන්ටම ගරු කරනවා. ඒගොල්ලන් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒගොල්ලොත් මේ රටේ කොටසක්. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්න ඕනේ. නමුත් මේ ඒ නාමයෙන් මේ නොමග ගිය පිරිසක් ඒගොල්ලෝවත් දැනගෙන හිටියද කියලා, කවුද මේක පිටිපස්සෙන් ඉන්නේ කියලා? හුඟක් වෙලාවට මේ පිටිපස්සෙන් ඉන්නේ ඒගොල්ලෝ නෙමෙයි, සමහර විට මුස්ලිම් අයත් නොවෙන්න පුළුවන් මේක පිටිපස්සේ ඉන්නේ. දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව සිංහල සහ දමිළ ජනතාව සමග එකට කටයුතු කිරීම. I am Tamil, I am Sinhalese, I am Muslim and Burger. I am a Buddhist, I am a Hindu, a follower of Islam and Christianity. But above all, today and always, I will be proudly Sri Lankan. Thank you.